IPL තරගාවලියේ දවසින් දවස උණුසුම් වෙමින් තියෙන්නේ. කිසිම තරගාවලියක නොතිබුණු තරම් අසාමාන්‍ය උණුසුමක් තරගාවලිය ආරම්භයේ සිටම අපිට දකින්න පුළුවන්. තරගාවලියේ 10 වෙනි තරගයේ විදියට පැවතුණු මුම්බයි කණ්ඩායමත් රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමත් එක්ක තරගය ගැන අපි රටේ ප්‍රේක්ෂකයන්ගේ ලොකු අවධානයක් තිබුණා. ඒකට හේතු වුණේ තරගාවලියට ක්‍රීඩා කරන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වුණු ඉසුරු උදාන මේ තරගයට සහභාගී වීමත් මහල්ල පුහුණුකාරීත්වය දරන මුම්බයි කණ්ඩායම මේ තරගයට ක්‍රීඩා කිරීමත් නිසා තරගයේ කාසිවාසී දිනපු මුම්බයි කණ්ඩායම RCB කණ්ඩායමට මුලින් පන්දුවට පහර දෙන්න බාර දුන්නා. ඔවුන් තමන්ගේ පන්දු ආර 20 දී ලකුණු 201ක් ලබා ගන්න සමත් වුණා. තාමත් ක්‍රිකට් ලෝකයේ ඉන්න භයානකම ප්‍රතිකරුවන් අතරේ තමන් ඉස්සරහම ඉන්නවා කියලා පෙන්නපු ඩිවිලියස් පන්දු 24ක දී 6 පහර 4ක් සහ 4 පහර 4ක් එක්ක ලකුණු 54ක් ලබා ගනිද්දී ආරම්භක ප්‍රතිකරුව විදිහට කණ්ඩායමට ආපු ප්‍රින්චි පඩික්කල් දෙන්න අර්ධ ශතක ලබා ගන්න සමත් වුණා. පන්දු එමේදී බෝල්ට් කඩලු දෙකක් දවා ගන්න සමත් වුණා. ලකුණු 202ක ඉලක්කයක් හඹා යන්න පිටියට ආපු මුම්බයි කණ්ඩායම ආරම්භයේ ඉඳන් පසුබෑවත් ඉෂාන් ක්‍රිෂාන්ට එකතු වුණු කිරන් පොලාඩ් මුම්බයි කණ්ඩායම නොතිබුණු ජයග්‍රහණයක් වෙත අරගෙන ආවේ අවසන් පන්දුවට ලබා ගන්න ඕන ලකුණු ගාන ලකුණු 5ට අඩු කරලා. ස්ට්‍රේන් වෙනුවට මේ තරගයට සෙල්ලම් කළ උදාන්ට කෝලි තරගයේ පළවෙනි පන්දු ආරයේ වගේම අවසාන පන්දු ආරයත් ලබා දුන්නා. ඒ වගකීම ඉටු කළ උදාන කඩලු දෙකක් දවාගෙන තරගයේ තීරණයේ පරාජයකින් කෙලවර වන්නත් දෙන්නේ නැතුව සුපිරි පන්දු ආරයකට අරගෙන ගියා. තරගයේ සුපිරි පන්දු ආරයේ සුපිරියට යවපු RCB කණ්ඩායමේ ෂයිනි ලකුණු 7ක් විතරක් මුම්බයි කණ්ඩායමට ලබා දීලා තරගයේ වැඩි වාසි උදාන ලගේ පිළිට අරගන්න සමත් වුණා. ඊට පස්සේ ලකුණු 7ක් ආරක්ෂා කරගන්න පන්දුව බාරගත්තේ මේ විද්දී ඒ වගේ අභියෝගයක් බාර දෙන්න ඉන්න පන්දුව වන්නන් අතරේ ඉස්සරහම ඉන්න බුම්රා. හැබැයි බුම්රාට මුහුණ දෙන්න පිටියට ආවේ කෝලි එක්ක AB. මේ සටනින් කෝලිලා දිනුවා. ලංකාවේ ප්‍රේක්ෂකයන් දෙකට බෙදුණු තරගයේ අවසන් මොහොතේ මහේල පරාද කළා උදාන ජය ගන්න සමත් වුණා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.